සුබ දශන අධ්‍යපන ද සසාතික තුර සසපෙල විාගගේ සහ පනි සිදන ල පු වව ස්වාදීන රපහණ සේ විසි නෙන ලබන ක්ෂිලා ක්ෂිලලා අධ්‍යාපන වැඩ් සරහන් මාලාව ආර්ථික විද්‍යා විශය දරාව සඳහු තවත් වැටසනක් සමගි මක තු ලන්න සුපරතු පරිදිම වැ්සරහන් ලාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකෝ සි දායකත්වය දරන් ලබනා අතර වැසරහන් සබන් රන කරීම තුකර ලබ ශ ලංකා මහබැංක්ුවේ ක ද සහ අද සා චාරන ප පොරතු ව ශ්‍ර ලංකාේ මූල්ල වද පොලහහි මැත කාර ප්‍රවන්තාව පිළිබනව. අදවසේ අපිත් සමඟ සාකචචාවට එකතුලා ඉන්න ශ්‍ර ලංකා හැන්කව සාර චක්ෂත අධ්‍යයෙන් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂික ඉන්දවරි කොම්බීම හත්ම. අප ඉන්දරිී කොමගේ හත්මිය ආදරෙන් ම හන් පිගනු ලබන. අපි දන්න ඕෑමනට ආර්ථිකයක වදගත් සාධගයක් තමයි මූල්ල පද්ධතියකල කියන් විශේෂය රටක ර්තික ූල් . ්‍රැති කරය සිදුවවන මේ මුල්ලදධති හර. අපි වත්සාහට ආරම්භයක් ලබාගන්නමංකමති ඉදිරීම හත්මය ඉදනගන්න කුමක් මේ මුල්ල පද්ධතියක් කියලා කියන්නේ මේ මුූල්ල පද්ධතිය තියෙන සංරචක මනවාද කියලා ඔඩිලංග මූල්‍ය පදධතිය අපිට ප්‍රධානවාශයෙන් සංරචක තුනක් දක්නට ලැබෙනවා ඒවා තමයි මූල්ල්‍ය වෙළඳ පොලඩ මූල්්‍යේ ආයතන සහ ූලේ අටිතල පහස්කොම් ලෙස. නමුත් ඇතැම අවස්ථාවදී අපි මූලි උපරන තවත්තෙක් සංරචකයක් විදියටට පාවිච කරන අවස්ථාවන් තිබෙන. දරි මහම සහන්ර මූල පද්ධතික ප්‍රාන්දධක නක් යනගේ. අදබීම වැත් සහතු ලද සන්රජක තුන පිබඳව එක න එක සාචා කර දිදරටයන්න බලාපොරත් වන. ඉදිරි මහම මලල් මි අපේ දරට පැදිිරම. මොක්ද මේ මූල්්‍ය ඇතල පහසුගම් කියල අපි අදහස් කරන්නකේ. ඔඩිනංග මූලේ යටිතල පහසුකම් වලින් සසිදුවන්නේ මූල්ල පදධති සුමට ක්‍රියාකාරිීත්වය සහ සුරක්ෂිත භාවය මෙන්ම කාරයක්ක්ෂමතාව වැඩදියුණු කරගැනීමට අවශ්‍ය උපකාර්ක සේවාවන් නබාදීමයි. ටම මෙම මූලි ටිතාල පහස්කම් තවත් උපකොටස් වලට බෙදාවවෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ගෙවීම් පියවීම් පද්ධතිය, නයිතිකහා නියාමන රාමෝ සහ වෙනත් උපකාරක සේවාවන් ලෙස. ගෙවිම් පියවවිම් පද්තතිය තවත් උත්පදධති රාශයකින් තමයි සමන්විත වන්නේ මෙහිද අපට උදාහරන්න විදිර දක්වන්න පුළුවන්, චෙක්පත් නිෂ්කාශන කිරීමේ පද්ධතිය ශ්‍රීලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය, තත්කාලීන දාල පියවීම් පදධතිය නිර්ලේකන සුරකුම්පත් පියවීම් ක්‍රමය සහ ලංකා පේ මංගත ගෙවිම් ේදිකාව ලෙස. වම තමයි තවත් අනිවාරයෙන්ම සඳහන් කළයුතු මුල්ලෙ අටිතල පහසුකමත් තමයි, නයිතිකසාහ න්‍යාමන රාමෝ වශයෙන් අපි හඳුන් වන්නේ. වළද පොළේ කාරක්ෂමතාවේ ස විශ්වාසනියත්වය වැඩදිියුණු කිරීමත් නීති විරෝධී සදාාශා විරෝධී ක්‍රියාවල නිරතවන මූලි සමගමින් වැලැක්වීමත්. ආයෝජකින් සසා පාරිබෝගිකෙන් ආරක්ෂකර ගැනීමත් සමස්තයක් ලෙස මුූල්ල පදධතය ස්ථයිප පවත්වා ගනීමත් තමයි නයිතිකසා න්‍යයාමන් ාමෝකින් බලාපොරොත්තුව වන්නේ. ka மூ ධna manye පවාkuku மூ आction Sri Lanka maha आ e anman Sri Lalanka man ক යක් Srika surkum ීම ক ධ மூதுda pole අ karaන්නේ. ඒගේ මූලේ යටි තල පාසුකම්මංශය වෙනත් උපකාරක සේවාවන් කිහිපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙහිදී අපි ප්‍රධාන උපකාරක සේවාන් තුනක් පිළිබඳව තමමා අපේ අවධානය යොමු කරන්නේ. එකක් තමයි දේපලසාහ ඉඩම් ලේඛනාලේකන ගත කරනේ. මෙමගින් සිදුවනි නිශ්චල සහ චංචර දේපලවලට අදාාර ගණු දෙන නියා පාදිංචි කිරීමයි. ේවා අවශ්‍යාව පැදිි කලෝතින් අපි න්න ල් ාතයක් යි ලබාගනීමවිද අපපත්තැබීමට සිදුවනවා දර ්‍රීදංකාවය අපි හොලෝමඇ පදිට ාවිත කරන්න ඉඩම් සහදේපල. එනිසා මූල්්‍යායතනයකට ඉඩම්සාදේපර හරියට ලේකන ගත්ත වෙලා තියනොද කියලා බලන්න තමයි මේ සේවාව උපයෝග වන්නේ. එනිසා ෛක්‍රියයාාවලිය වේගවත් හ පහසුවෙන් සිදුකරන්න පුළුවන් වෙලාතියනවා මේ සේවාව නිසා. ඒවගේ මයිතුොරුතුරු සහ දත්ත ලබාදීම තවත් වැදගත් උපකාරක සේවාවක්. මින් සිදුවෙන් නය ගැයන්ගේ නයි ඉතිහාසේ පිබඳව මූල්්‍ය යතනවලට දැන ගැනීමට පුළුවන්වීම. එමගින් මූල්‍ය අයතනවලට තම ගණ දෙනකරුවන් පිබඳව නිවරදි තක්සේරුවක් කරන පුළුව වෙලාතියෙනවා ඔන්ගේ නයගෙවීම් හැකියාව වගේම ඔන්ගේ නයි පැහැරහැරීමේ සම්භාවිතාව පිළිබඳ අදහසක්ගන්න මේ සේවා වැදගත්වෙනවා. ඒ වගේ නයිතොරතුරු කාර්යන්ශයේ නාය ගැතියන් තුළ යහප තාචාර්ධර්මයන් ප්‍රවදධනය කිරීමට තිබහල් වවා. ැන් පතු රක්ෂ යසා ්‍රවශීනත ආදාාරක යජනා ක්‍රමයක් ඉතා වැදගත් උපකාරක සේවාවා. සාමාජික මූල්‍ය ආයතනයක් යම්කිසි අර්බෝධයකට ලක්ුවෝහොත් එම අර්බෝධය නිසා අසරන භාවයට පත්වන එහි මුල් තැන්පත් කළ තැන් පත්තුකරුවනා රක්ෂ කිරීමක් තමයි මෙමගින් සේදුවන්නේ. මුල අටල පහසමගේ මුූල පදේ තවත් වවැගත් නචේක තම මුල්ල ල්ද පලක කියන න්ද්‍ර හත්ම ොක්දම ල ේල්ද පලගලගින්. හ ග මුල්ල වෙලඳ පොල කියලා කියන්න කෙටිකාලන හෝ දිගු කාලීන මූලි අවශතාවයන් සපුරාගැනීම සඳහා. මූලි උපකරන මිලට ගැනීමට සහ විකිනීමට සිදුවන සමස්ත වෙළඳ පොල. එහි අරමුදල් අතිරික්තා කැති පුද්ගලනේ අරමුදල් සැපයුම් කරුවන් සහ. අරමුදල් හිගේයා කැතිපුද්ගලනේ කියන අරමුල් ඉල්ලුම් කරුවන් සම්බන්්ධය කරන සංවිටිත ක්‍රමයක් විදිට අපට මුූල්්‍ය වෙඳ පොල දක්වන්න පුළුවන්. ඒගේ මල්ලෙ වෙන පොලිට නිශ්ිත ස්ථානක තියෙන පුළාන් කැන කොටස් වෙනද පොක එමනත් නම් බැංකුවකගේ සංවිධානය වෙන්නත් පුළුවන්. එමන්නත්නම් විද්්‍යුත්මාදනය කියැන අන්තර්ජාලය තුළෙනුත් සංවිධානය වෙන්න පුළුවන්. ඒගේ මූල්ල වෙනද පොලක මල තනිකුත් අවස්ථවල වගේ ඉල්ලුම සහ සැපයම මත තමයි තීරණය වන්නේ. මෙහිදී තීරණය වන මිලට අපි කියනවා පොලි අනුපාතිකේ කියලා. බට පැද ි ද නක. ම හමිට කියන්නපුලන් ශ්‍ර ලංකාව මුල්ල ල් බොතු මොවා මූලි උපරනද හමාමරුවන්නගේ. ෝඩිනං ශ්‍රී ංකාවේ මුූල වෙනද පොල තුළ අපිට මූල්්‍යේ උපකරන කොටස් දෙක්ට වෙන් කරන්න පුුවන් ඒවයි කල්පිරීම් කාලය අනුව. එකක් තමයි කෙටිකාලිය මූලි උපරන. දින තුන්සිේ හැටහතරට අඩු කල්පිරීම් කාලයක් තිබෙන උපරන තමාපි කෙටි කාලන මමුල්ල උපරන කියල වර්ගී කරණය කරන්න. මේවාට උදාහරන්න තමයි බාණ්ඩාගාර බිල්පත් මානිිච පත්‍ර සහත් තැන්පතු සහතික. ග කාලන මුල ප කරන කියි දින තුන්සේ හට අත්තරක වැඩි කාල කල්පිරීම් කාලයක් ඇති මූලි උපකරන. මේවාට උදදාහරණ තමයි බැඳදුුම් කර නාය කරසාහ කොටස් සහතික පත්‍ර ලෙස අපිට දක්වන්න පොළුවන්. අපි මීලාඟට බලමු ම වෙද පල කාර්ාරයකුමක්ට කියලා. මූල්‍යේ වෙනද පොළග ප්‍රධානම කාර්ය ව්‍යාරක කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාක්ධනය සම්පානය කර දීම. අපි දන්න ආර්ථික බදධගත්ම කොටස තමයි වියසායකන්. එතකොට ව්‍යසායකින් අවශ්‍ය පාග්ධනය ලබා දෙන්න ුන්ට නොව්‍යාපාර ආරම්භ කරන්න ඒවගේ තියෙන ව්‍යාර වැඩිදිදියුණු කරගන්න ප්‍රාගධනය අවශ්‍ය වෙනවා. එනිසා රටක බාණ්ඩ ස සේවා වර්ධනය සහ මුළු රටේ ආර්ථික සංවර්ධනයට රිචුවම මුල් වෙලඳ පොලකින් දායකත්වයක් අපිට පේනවා. ඊ තාමත්‍රව ව්‍යාපාරවලට ස පුද්ගලින්ට අවශ්‍ය ද්‍රවශීලතාවේ සපයාදීමත් මුදල් වෙනද පොළමගින් සිදුවෙනවා. ඒවගේ අපි දන්නවා ව්‍යාපායයක් කරනවිට නුවයකුත් අවදානම් වලට එම ව්‍යාර මූුණ දෙවා. ඒ අවදාන මාඩු කර ගැනීමටත් වෙනඳ ොලේ තියන විදු විියුත් පන්න උප කරණ භවිතාක කරන්න පුොළුවන්. ඒතා අතව සිදුවන මුල්ල්‍ය වෙනඳ පොලින් සිදුවන වැදගත්කාරයක් තමයි ිලාක් නිර්ණය කිරීම.ඒ වගේ ජාත්‍යන්තර වෙනඳ පොට සහයවීම සහ ූල්්‍ය වෙන පොළවල් ඒකා බදධවීමමත ගූලිය නදිනු ට සිදකරීමටත්මල්්‍ය වෙනද පොල උපකාරේ වෙනවා. . අප ෙද ච ද ල ිළි මහ ල ති කියලා. මේ දක්වා සාකච්චා කර මුල්ල වෙද පොලක් කියන කුමක්ද මුල් වෙද පොල තිය උපකරනමොනවද ගේ මුූල වෙල්ද පොල කාරවාරය මකක්ද කියෙලා. තවදට තබේ සාචා විදිටරගන ද න ැම න්දරීම හමේ ද අපි මේ මුල්ල වද පොික කියන්න එක්ත ම වද පලක් හමනත්තම හි තවත් ප වද දව කිය කාරන. මුල්ල වනද පොක්ට ප්‍රධාන වශයෙන් කොටස් එකකට බෙදාවෙන් කරන්න පුළුවන්. ඒ තමයි මුදල් වවෙෙනද පොල සහ ප්‍රාග ධන වෙද පො කියලා. කෙටිකාලීන දල් අවශ්‍යතාවයන් සපයාගන්න මුදල් වෙන මුල වෙන පොට තම අපි මුදල් වෙනද පොල කියල කියන්නේ. දිග කාලීනසා ැධිකාලීන මුදල් අවශ්‍යත සපුරාගන්න වෙනද පොලට අපි ප්‍රාගධන වෙනඳ පොල්ලෙස නම් කරනවා. මෙම මුය වෙනද පොළ වලුත් තවත් උපොටස්සට වවංකරන්න පුළුවන්. මුදල් වෙන පොල අපට බෙදාාවෙන් කරන්න පුුවන් අන්තර් බැංක ඒක්ෂණ වරඳ පො, බන්්ඩාගාර බිල් පත් වෙළඳ පොල. විදේශ විනිමේ වෙනද පො සහ. අෙකුත් කෙටිකාලීන නය වෙනද පොල වශෙන්. හදන වෙනද ලාපි තවත් උප කොටස්ස ලට ව රන්න ළුවන්. ඒවා තමයි කොටස් වළඳ පොල, රාජ්‍ය බැඳුම් කර වෙනද පොල සහ සංගමික බැඳම් කර වෙනද පොල වශයෙන්. ඔබතු මේ සඳහන් කර හ ව ල ප ප්‍රානශය කොටස් ේකට වෙන් කන්න පුළාබ. ප ි. ග මුදල් වෙන ො පලවෙනි උප වෙනද ොලතම අපි සාකචා කරන්න අන්තර් බැංක ේක්ෂන වඳ ොල. ච ැක්ව ්‍රරශීලත අවශ්‍යතාව කළමනාරය කර ගැනීම සඳහා තිබෙන වෙන පොළ තමයි. අපි අන්තර් බංකු ක්ෂණ වළඳ පොලෙස හඳුන් වන්නේ. අපි දන්න සෑ මානි බැංකුවක් ශ්‍රී ංකා මහ බැංකුවත් සමග ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයක් තබාගන්න ඕනේ. යම්හෙකිින් මේ ව්‍යවස්ථාපින සංචිත අඩෝනෝති ේ පුර්ණය කරගන්න පවත්තින වළඳ පොල තමයි න්ර් බැංකු ක්ෂණ වවෙළඳ පොල්ලේ ස අපි හඳන්ුවන්නේ. මෙහි අපිට පේනෝ ප්‍රධාන දක්ෂණ තුනක් තිබෙනවා. ඒවා තම ඉතා ඉක්මණි නරමුදාද සම්පාදනය කර ගැනීම, ඉතා කෙටිකාලින ගණ දෙනු සිදුවීම සහ සුරකුම් රහිතනයක් ලබාගැනීමට ඇති හැකියාව කියනේවා. ඒවගේන්තර් බැංක යක්ෂණ වද පුොලි තවත් සාධක තමයි එය පොලි අනුපාතිකය සහ මූල්්‍ය වෙනද පොළ පොනි අනිපාතිකය අතර සමීප සම්බන්තාවයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අපපේක්ෂා කරවා ඒගේ ද්‍රරශීතාවේ අවම වනවිට මේ පොලි අනුපාතිකේ ඉහලයා අන අතර. ද්‍රවශීනතාව තා අධිකන වෙනවිට මෙ පොලිය නු පාතික පහලයාමකුත් අපිට හැමලේීම දක්ට ලැබෙනවා. ඒවාගේ මහ බැංකු ප්‍රතිපාත්ති පොලිය නු පාතික මගින් අන්තර්බැංක ක්ෂණ වළඳ පොලේ පොලිය ුපාතිකන්ගේ අධික උච්චාවචනයන් වැඩිකිරීම වැලැක්වීමට කටයුතු කරනවා. අපිට දක්නට ලැබනවා දස් විස්් වසරේ රපියල් බිලියන තුන්දස් දෙසසිිය තිස්හතරක ඒක්ෂණ බෙනඳ පොළගනු දෙනු ප්‍රමාණයක් වාර්තාාවනාා. එහි බර ැබ සාමාන්‍ය පොලි අනුපාතිකය අවමේසා උපරීමේ අපිට මෙම ප්‍රස්ථාරය උත්පේනවා එතමයි හතරයි දශම් පහයි දෙකේ සිට හතයි දශම් පහයි බින්දෝකාගයක් ගත්ත. ඒවගේ මුදල් වඳ පොලේ දෙව උප වෙෙනඳ පොලට තමයි අපි බා්ඩාගාර බිල්පත් වෙලඳ පොල්ලෙ හඳුන් වන්නේ. රජයට අවශ්‍ය කෙටිකාලීන මුදල් අවශ්‍යතා සපුරා ගැනීම බා්ඩාගාර බිල්පත් නිකුත් කරනවා මෙම බාන්ඩාගර බල්පත් මිට ගැනීමසා විකිනීම සිදුවන වෙද පො තමයි බ්ඩාර බිල්පත් වෙළඳ පොලෙසප හඳන්ුවන්නේ. මෙහි දින අනුව එකක් දින එකසි අසූද දෙක් සහ දින තුන්සේ හට හතරක්නි කල්පිරීම් කාල සහිතෝ මේ උපකරණ නිකුත් කරන්න පුළුවන්. රජේ මගින් නිකුත් කරන නිසා නයාවදානම ඉතාම අවමාගේක තියෙනෝ කියරතම අපි බලාපොරත්තු වෙන්නේ. ඒවගේ මෙම වෙන පොලේ ප්‍රාථමික වෙනද පොලේසාහ දීතික වෙනද පොලේ පලදාය අනුපාතිකයන් අපිට මෙම වක්ගුවෙන් බලාගන්න පුළුවන්. මුදල් වෙනද පොල ීලං උපවෙලඳොල තයි අපි විදේශ විනිමේවෙළඳ පොල ලෙස හඳුවන් වන්නේ. විදේශ විනිමේ හෝමාරුවන වෙළඳ පොල. විදේශ විනිමේ වරඳ පොල නම් වෙනවා. මෙයත් තර දෙකින් සමාන්විිත වෙනවා. එකක් තම සිල්ලර වෙළඳ පොල අනිත්තක තමයි අන්තර් බැංකු වවෙළඳ පොල. දේශය වෙන පොල විදේශ විනිමේ ගණුදනු ප ප්‍රමාණේ දෙදස් විස්්ස වසරේද. එක්සත් ජනපද ොල මිියන දහටයි දශම හත්තරකාගයක් වාර්තා වනා. ඒ වගේ අන්තර් බැංකු විදේශ විනිමේ වෙනද පොලේ දෛනික සාමාන්‍ය ගණු දෙනු පරිමාව දෙදස් විශ්ස වසරේද එක්සත් ජනපද ඩොල මිඩියන හැත්ත හතක අගයක් ගන්නා ලදී. ඒවගේම තමයි විදේශ විනිමේ වෙනද පොලේ ප්‍රධානකාරයෙන් දෙකක් අපිට දක්වන්න පුළුවන්, ඒකක් තමයි එක්රටක මුදල් ඒක වෙනත් රටක මුදල් ඒ එකකවලට හෝමාරු කිරීම. අනිත් කාර්ය තමයි විධ ියුත් පන් උපකරණ භාවිතයෙන්, විදේශ විනිමේ අනුපාතිකේ වෙනස්වීම් මගින් ඇති වන අවධන මාඩු කිරීම. හිද ුව ුත් ියුත් පන් උපකරන පි භාවිතා කරන්න පුළුවන් ඒවයි කීපයක් තමයි වෙන ොල හෙති හ මාරු ප් කියේ අපි හඳුන් වනේවා විකල්ප පන් ලිහඳුව වන උපරන ඒවගේ ඉදිරි විනිනීමේග විසුම් ෝඩ ග්‍රමන්ගේ අපිහඳුවන උප කරන. ෙදස් විස්ස වසරේද සමස්ත ඉදිරි ගණු දෙනු පරිමාව එක්සත් ජනපද ඩොල බිියන අටකාගයක් ගන්නා ලදී. ඒවගේ මතමයි විදේශ නිමේ වෙනද පොලේ මිලට අපි අඳුන්වනෝ විනිමේ අනු පාතිකේ ලෙස. වෙනද පොළ බලවේග මත තමයි තීරණය වන්නේ උදාහන්නයක් විදට එක්සත් ජනප රයට සාපේෂෝ දෙදස් විසියකේ දහයි අටදිනට පද නම්බ දෛනික විනිමය අනුපාතිකේ දෙසිය දෙකයි දශම නමැයි අටකාගේයක් ගන්තා ඉදිරි ිනිමියනු පාතිකේ දෙශසාපි බැලෝොතින් මස එකක කාලයකදී දෙසිී එකයි දශම හය හත්තරකාගේකුත් මාසතුූනකින් දෙසී එකයි දශම අටයි හතරකාගේකුත් ගන්න ගන්න බෞතමා පිට පෙන්නුම් කරන්නේ අනපාතික අික උච්චාවචන විදේශ විනිමේවෙළඳ පොල අස්ථායිතාවයට හේතුවෙනවා. තවද විදේශවත්කම්වල හෝ වගකින්වල වටිනාකම්වලටත් මෙමගින් බලපෑ මැතිවෙනවා. මේවා වැැක්වීමට විනිමේ වෙළඳ පොල කටයතුවලර මහා බැංකුවෝ යම්ය අවස්ථාවලද මැදිහත්වෙන බවත් අපිට දක්නට ලැබරෝ.ඒගේම තමයි අනිෙකුත් කෙටිකාලන මුදල්වෙලඳ පොලින් අපි කතා කරන්න මෙහිදී වානිිච පත්‍රකින් උපකරණය පිළිබඳව. මානිච පත්ත්‍ර කිය කියන සුරකුම් රහිත කෙටිකාලීන නාය උපකරණය. විශාල ව්‍යාපාරික සමාගම් බැංකුවල සහය ඇතිව කාරක ප්‍රාගධන වශතාවේ සඳහා තමයි මේවා නිකුත් කරන්නේ දෙදදාස් විස්ස වසරේද රුපියල් බිඩියෙන හතරයි දශම පහක වාණච පත්‍ර නිකුත් කරලා තිබෙනවා මේ සියල්ලම මාස තුනක්කෝ ට අඩුකල්පිරීම් කාලයක් සහිතව තමයි නිකුත්වෙලා තියෙන්නේ ඒ වගේම මාස දොළහක කල්පිරීම් කාලයක් සහිතවත් නිකුත්වවෙච් වානිච පත්‍ර තිබෙනවා. දෙස් විස්ස වසරේදී වාණච පත්‍රවල පොලිය අනුපාතිකය හයදශම පහ බිින්දුවේසිට පහළවයිදශ පහයි බිින්ද අතර අගයක් ගත්තා ඉතා හොඳ නාස්ශ්‍රණ ගතකිරීමම් පවතින ආයතනවලට ආකර්ෂණය පොලිිය අනුපාතිකයන් ලබාගන්න පුළුවන් කෙලාපි නිරීක්ෂණය කරලාති බෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ වානිච පත්‍ර සඳහා ඉතා ක්‍රියාකාරී දිවිතික වෙනඳ පොළක්නම් පවතින්නේනෑ.ලොට ඒ උපවඳ පොළොල්ලින් තමයි මුදල් වෙනඳ ොල සසාමාන්විත වෙලා තිබෙන්නේ. හත්ම අපිද පැදිලි කල න්න මුදල් ොදල් වන්න පොලසාහ එහි උපවෙද පොළවල් පිළිබඳු. මිලට අපි සාකච්චා කරට බලාපොරත්තුවෙන්න. මුූල වෙල්ද පල නෙ ප්‍රධන උප වද පොලව ාක්ධ වදොල පිබඳ.ඉන්ද්‍ර හත්ම අපට පහැදිි කල දෙන්න කුමක්ම මේ ප්‍රාගධන වල්ද පොලක කිය ෝ ලාග ප්‍රාගධන වද පොල අපි කල සඳන් කර වි උප වෙන පොළල් වලින් අපට විස්තර කරන්න පුළුවන් කියලා. එනිසා ප්‍රාගධන වෙනො පලවෙනි උප වද ොල තමයි අපි කොටස් වෙනද ොල ලෙස දක්වාන්නේ. එහිද ද වෙන යිස්්ගත සමාගම්වලට අවශ්‍ය අරමුද සම්පාධනය කර ගැනීමට තිබෙන වෙෙනඳ පොට තමයි අප කොටස් වරද පොල කියල හඳුවන් වන්නේ. ඒ ආර දෙකින් සිද් වන්න පුළුවන්. ප්‍රාථමික කොටස් වෙනද පොලකද සිද්ධ වවෙන්නේ කියැන මූලියි කොටස් නිකුතුකද. යිස්තුවත සමමාගම් වලට අවශ්‍ය ප්‍රාග්ධන රජුවම ලබාගැීම තමයි වෙන්නන්නේ වෙරඳ පොලේද. දීතික වරඳ පොල හැමනත්නම් හිමිකම් උපකරණ වෙළදඳ පොලකදි සිදුවන්නේ. ප්‍රාථමික වද පොලේ නිකුත් කරපු කොටස් තුන්වන පාර්ශවයන් අතට ලක්වීම. මෙමගින් ලයිස්තුගත සමාගම් වලට අරමුදල් සම්පාදනවීමක් සිද්ධවෙන්න නැහැ මුත් ක්‍රියාකාරරි දිවිතික වෙනද පොලක්තිවෙන කොටස් වෙනඳ පොලට හිතකර සාධයක් වෙනවා. ඒවගේ අපි දන්නව මේ වෙනද පොලේ ආයෝජනය කරන පුද්ගලයන් හට ලැබෙනවා ලාභාංශ සහ ප්‍රාග්ධැනලාබ. තවත් තියන සාධයක් තමයි කොටස් කොළඹ කොටස් වෙළඳ පොේ දෙදස් විියකේ ඔක්තෝම්බ හත් වනි දිනට ප්‍රාගධනී කරණය වටිනාකම, රුපියල් බිඩියන හරදස් තුන්සිය නමැයි දශම හයකාගයක් ගත්තා කොටස් කොළම කොටස් වවෙඳ ොේ ක්‍රියාකාරිත්තු දර්ශක දෙසාපි බැලුවොතින්, සමස්ත කොටස් මින දර්ශකේ දෙදස් විස්ස වසරේදී දහය දශම පහකාගේකින් ඉහළගීහින් තිබෙන. තිබෙනවා. SP ශ්‍රී ලංකා විස්් දර්ශක දෙදස් විස්ස වසරේදී දහය දශම දෙකකාගකින් පහල ගොස් තිබෙනවා. දෙදාස් විසයකි සැප්තැම්බර් අවසානය වනවිට කොළඹ කොටස්වෙලඳ පොලේ ලස්තුගත සමාගම් දෙසේ අසූ හතක් තැවතුනා. ඒවගේ ප්‍රාගධන වෙන පොලේ දෙවනි උපවෙලඳ පොල තයි රාජ්‍ය ැඳදුම් කර වළද පොල්ලේ ස අපි හඳුන්වන්නේ. රජයමගින් දිගුකාලීින් අරමුදා සම්පාධනය කිරීමට තමයි රාජ්‍ය බැදුම් කරනිකුත් කරන්නේ බැඳම් කර ිට ගැීම සහ විකිණනීම සිදුවන වෙළඳ පොරට අපි කියේෙනවා රාජ්‍ය බැඳම් කර වෙඳ පො ලෙ. රාජ්‍ය බැඳම් කර සඳහා ස්වයිරීත්තු අපයක් තියෙන නිසා මේවයි අවධනම ඉතාමවු මට්මක තියෙනවා කියව තමයි අපි සාලකන්නේ. ඒවගේ අපි දන්නවා රාජ්‍ය බැඳම් කරවර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි බාණ්ඩාගාර බැඳුම් කර. ඒවයි කල්පිරීම් කාලේ අවරුදු දෙකත් තිහත් අතට ප්‍රමාණයක් වෙනවා. ඊනට තිබෙනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳම් කර. මේවා කල්පිරීම් කාලේ අවරුදු දෙකත් පහත් අතර කාලයක් තමයි ගන්නේ මෙම බැඳම් කරගද විශේෂත්්‍යය වෙන් වෙන්නේ මේ බැඳම්ර විදේශ විනිමේ නාමනය කර තිබීමයි ස්යිරේතු බැඳම් කරෙමිනැත්නම් සවරරිින් බොන්ස් කියලතියෙන බැඳම්රත් මේ වෙළඳ පොලේම තමයි නිකුත් වෙන්නේ මේවාය කල්පිරීම් කාලේ අවරුදු පහත් දහයත් අතර කාලයක් ගන්නවා ශ්‍රීලංකා රජේත අවශ්‍ය මුදල් ජාත්‍යන්තර වෙළඳ පොලයින් ලබා ගැනීමට තමයි මෙම බැඳුම්ර නිකුත් වෙන්නේ ාජ්‍ය ැඳම් කරවල ස්ථාාවර පොලි අනුපාතිකය මස හයිකට වරක් ප්‍රධානය වෙනවා. රාජ්‍ය බැඳම් කරවලට තිතා ක්‍රියාකාලී දීතික වෙරඳ පොළක් තිබෙනවා. ප්‍රාග්න වෙෙන පොළ තුන්වැනි උපවෙරඳො තමයි සංගමික බැඳුම් කරවෙලඳ පො ලෙසපී හඳන් වන්නේ. බැංකු ඇතුළු විශාල සමාගම් විසින් මධ්‍යකාලීනහා දිගුකාලීන අරමුද සම්පාධනය කිරීමට යොදාගන්න මෙළඳ පොළ තමයි, සංගමික බැඳම් කර වෙළඳ පොල රකුම් රහිම කුත්රනු ලබන සංගමික බැඳුම් කරල අපි නායිකර කියලලා හඳුන් වනවා. දෙද විස්ස වසරේදී සමාගම් අටක් නායිකර නිකුතුන් දසයක් කරලා තිබෙනවා ඒ කොටස් වෙන පොලේ යිස්තු ගත කරලත් තිබෙන. ඒවයි වටිනාකරම රුපියල් බිියන් විය එකයි දශම නමේකාගයක් ගත්ත. මේ අතරින් බැංකුසාමූල්‍ය යතන හත්තකින් බසාංගමික බැඳම් කර නිකුත් කරලා තිබෙනවා. ඒවයි වටිනනාකමත් රපියල් බිලියන විසේ එකයි දශම දෙකකාගයක් ගත්තා. එද ශස් වසරේදී සාාංගමික බැඳම් කරවල පොලි අනුපාතිකය සයට නමේ ට සට දොහ දහතුනයි දශම දෙකයි පහක අගයක් ගන්නාලදී. අපට ඒ තමයි ප්‍රාග්න වෙරද පොල උපවවෙරඳ පොවල් වන්න. අප අදවසේ දක් සාචා කමින් ල පදය පිළිවන්න. අපි මුලින් සහ ක ූල පදදි ප්‍රාන සංරචක තුනක් නගල අප ොල ාල අපි දැන්ටම ඒ අතරින් සරචක දෙක් පැදිි කරල දුන්න. මුල්ල පදය තුළ තින ල්ලඟ ප්‍රධාන සදචකය තමයි මුල්ල ආයතන කියලා කියන්න. ඉන්දරීමහත්මේ අපි සකචා විදිරික ගෙනන්න. පැහල්ලි කරමට මුල්ල යත කියන්න නොවද කියල. ඕ මුල්ල ආයතන කියලා කියන්නේ මුල්්‍ය පද්ධතිේ මුූලෙ සේවා සැපීම සඳහා සංවිධානය වෙලා තිබෙන ආයතන. මේවා කොට හත්තරකින් කාණඩ හත්තරකට බෙදාවෙන් කලපිට සාකච්චා කරන්න පුළුවන් එකක් තමයි බැංකු අංශය. බැංකවන්ශය තමයි මමුල්ලි පද්ධති මත්කම් වලින් සයට හැත්ත එකට පමණ හිමිකම් කියන්නේ. අතරනුත් බලපත්‍රරාබ වාණිච බැංකු තමයි වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම්පියන්නේ. බලපත්‍රරාබි වානිචි බැංකු දෙදස් විශ්‍ය අවසන විට විසි හතරක් ඇවතුනා ශ්‍රී ලංකාවේ වගේ බලපතරාබි විශේෂද බැංකුත් හයක් තිබුණ. තැන් පතු බාරගන්න අනිකුත් මූල්‍ය ආයතන තමයි අනිත් කාණ්ඩයවන්නේ මෙහි ප්‍රමුකස්ථනය අපිට පේනා ලබාගෙන තිබෙන්නේ බලපත්‍රරාබි මුද සමාගම්. ඊතාමතරව සමූපකාරග්‍රාමියය බැංකු සහ සකසුරුවම්සා නායදන සම්පකාර සමිති දක්නට ලැබෙනවා. අනිකුත් ශේෂත මූල්ල්‍ය අයතන තමයි තුන්වැනි කාණ්ඩේවන්නේ එහිත් නොයිකුත් මූල්ලෙ සමාගම් තිබෙනවා. ඒවා තමයි විශේෂිත කල්බදු මූල්ලි කරන සමාගම්, ප්‍රාථමිකාලිවිකරුවන්, කොටස් තැරවකාර සමාගම්, ඒකක බාර කලමනාකාර සමාගම් සහ වෙනද පොල අතර මැදියන්. ගිවිසුන්ගති ඉතිරිකිරම් ආයතන කාණ්ඩේයට අයිති වෙන ඒවන් වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ සේව කාර්ථ සාධකාරමුදල. ඉතමතර ක්ෂණ ස මාගම් විසි අටක්ත සේවාන යක්තිකයන්ගේ බාරකාර මුදල සහ රාජ්‍ය සේවාර්ථසාධක අනමුදල කියන සමාගම් වලින් මේ ගිවිසුම් ගත ඉතිරි කිරීම යතන කාන්ඩය සමන්විත වෙනවා. ඒය අපට පැහදිල මුූල්‍ය ආයතන වලින් සමස් පත් මල සට පහකට පඩි ප්‍රණ ත් පත් කරග තින බ පත් ලාබ ාජ බැක්. යනට පහැල්ලි පෙලා තියෙනවා මේ මූල්්‍ය පද්ධතිය තුළ වජ බැංකු කියැන්න ඉතාමත් වැදගත් කොටසක් කියලලා ඉදිරි හත්මේ අපි. පුලට අපි පැද්ලි කරමු. මකද මේ බලපතුලලා නච බැංකෝක් ගිය ග එක්දස්නමසේ අසුවටේ ංක තිහ දරන බැංකු පනත් प्र්‍රකාව, වාණච බැංකුවක් විදියට යිස්තු ගත වෙලා ති බෙන ආයතන වල තමයි අපි බලපත්ත්‍රඩාබී වානිච් බැංකු කිය ප්‍රකාශ කරන්නේ මාණිච ැංකුවක් අනිත් බැංකෝකෙන් වෙනස් වෙන්න ඒවාට ජංගමගනු මෙමනත් නම්ඉල්ලම් තැන් පත පවත්වාගෙන යම සහ විදේශ විනිිමේ ගණ දෙනුවල ඉරතවන மூූල්‍ය අතර ැදි ආයතනයක් වන නිසා. පිදැ බ පත්වාා වානච බැක්කුවක ආදර්ශ ශේෂපත්‍රය දෙස ැලුවත් අපිට පේනවා අය ූලි වශයෙන් කොටස් දෙකින් සමන්විත වෙනවා ඒවා තමයි වගකීම් සහ මත්කම්. වගකීම් කියල කියන්නේ බැංකුවක අරමුදල් සම්පාධනය කරගන්න කොහොමද කියෙ එක. අපිට පෙන තැන් පතුුවලින් තමයි මලිකවුම් බැංකුවව කරමදා සම්පාදනය කරගන්න ඊට අමත්‍රෝ ණය ගැනීම් විදේශය හෝදේශය වශයෙන් අය ගැනීම සහ හිි හිමිකරුවන් ප්‍රාග්ධනය විදිහට තර්මුදල් දෙන්න පුළුවන් බැංකුවකට මේ ලෙස ගත්ත අරමුදල් කෝමද පාවිච්චි කරන්න කියනෙක තමයි අපි වත්කම් විදිහයට සටහන් කරන්නේ අපිට පේනවා බැංකෝ ඉතාම් වැදගත්ධයක් තමයි ද්‍රවශීරතාවය. එනිසා ඔුන්ට යම් අරුමුදල් කොටසක් මුදල් ස බැංකු ේෂයන් විදියට පවත්වාගෙන යන්න වෙනවා. ඒවගේ බැංකුවක මූලිකක්ම කාරය තමයි අරමුදල් රැස් කරගෙනම අරමුදල් නායසාහත්ිකාරම් දියට ලබාදීම. ත්‍ර අයි සහත්වවිකාරම්මුත් වත්කම් ගොඩට තමයි අපි සටහන් කරන්නේ. ඊටමතර අපි දන්නවා බැංකුවලට දීපව්‍යයක්ත්තව සාකාාලයක් පවතිනෝ එතු ඒවට අවශ්‍ය ස්ථාවර වත්කම් ලබාගන්න මේ අරමුදල් පාවිච්චි වෙනවා. එනිසා ස්ථාවර වත්කම් ත් මේ වත්කම් ගොඩට තමයි ආදර්ශ ශේෂපත්‍රය ලැබෙන්නේ. ද්‍රවශීලාතාවේ ප්‍රමාණන්මකෝ පවත්වාගෙනයාම සහ ලාබදායතු ඉහළ නංවා ගැනීම වානිච බැංකුවක මූලිකාරමුණ විදිහට අපිට සලකන්න පොලුවන් අපිද මේ සාකච්චා කරපු බලපත් ලලාබ ජ ැංක ආදර් ශේෂත්‍රයා ශයේ. පසුගිය වසරල උසපෙල විවාගේ ආර්ථි විද්‍ය ප්‍රශ්නතයේ ප්‍රශ්න කීපයක් ක්නට ලැබුණ. අපේ ප්‍රශ්න කීපයක් මේ සමඳම සාකච්ඡා කරම. ඔඩි ලංග දෙදස් දහටේ ආර්ථික විද්‍ය ප්‍රශ්නතයේ බහවාර්ණ ප්‍රශ්නයක් අපිට දක්නට ලැබි තිෙනවා. මෙහදිය අහන්නේ වානිච බැංකු ශේෂපත්‍රයක වගකීමක් වනුවේ පාත සඳහන් කවරයේද කියලා. යට පිරිතරවන්නේ ගණු දෙනුකරුවන්ගේ තැන් පතු කියන එක. දස් දාාහත වසරේ ප්‍රශ්යක් තිබුණ පහත සඳහන් වත්කා මතුරින් වඩා ද්‍රවශීල වත්කමක් වනේ කවරේද. යට පිළිතරවන්නන්නේ ඉල්ලූම් තැන් පතු දෙදස් එක්ල වසේ ප්‍රශ්නයක් තිබුණන පහත සහන්දෑ අඇතුරින් මාණච බැංකුවක වගකීමක් ලෙසු සැලකෙනුවේ කුමක්ද කාලීන සහ ඉතුරුම් තැන් පතු තමයි ඒකට පිළිතුරවන්නේ. අපි දම සාචා කරම ඉන්න බලපතුල බ ාජ බැංක පිල්පන. ඉන්ද්‍ර මහතේ අපිට පැදි කලා දෙන්න. මොනද මේන් බලපතු ලා වාංජ්‍ය බැංකු කාරභායන් කෙල. ඕ අපි දැන් කලනුත් කතාකරපු පරිදදි බලපත් ලබි බෑනු භාිච බැකෝකින් මූිකෝම දවෙන්නේ මජනතාවගේෙන් තැන් පතු ලබා ගැනීම. ඊට පසේව නයසහත්තිිකාරම් විදියට නැවතත් අශ්‍ය පුද්ගලයන්ට ලබාදීම. සහ ඒජන්සි සේවා ස යෝජන බැංකු සේවා වනුත් බැංකු මගින් සිදු කරනවා ඊට අතරෝ බැංකෝකින් සිද්ධ වෙනවා පොද් උපයෝජත සේවා කියල කොටසක්. මේවාට උදාහරණ තමයි බැංකු අනකරනිෙකුත්කිරීම එෙක් පත් නිකුත් කිරීම නයිවර ලිපි නිකුත් කිරීම විදේශ මිනිමේ ගණ දෙනු සඳහා පහසුකම් සෑලසීම සහ සරක්ෂිතාගාර පහසුකම් සැලසීම කියන කොටස්. අපිදන් මේ සඳහන් කරපු බලපත්තු ලාබී ාජ බැංකු කාර්භාර නිෂ්ට කරන්න ඒ බැංකු සඳහා අරමුදල් අවශයනවා. ඉන්ද්‍ර මහත්මට පැදිග කලන්න පුළුවන්ද බලපතුලලා ාජ බැන්කවක් කොහොම මේ අමුදල් සපයා ගන්න කිය. ඔ ඩිලග වලපත්ලලාබ මානජ බැංන්කෝකට අරමුදල් රැස් කරගන්න පුුවන් කරම කී පයක් තියෙනවා. එකක් තමයි මහජනතාවගේ තැන් පතු.ඒ තැන්පතු තට විදේශී හෝ දේශය වශයෙන් ගන්න පුළුවන්. එඩපස කොටස් හිමිකරුවන්ගේ අපිට කොටස් නිකුත් කරලත් අර මුදා සම්පාදනය කරගන්න පුළුවන් ඒ වගේ බැඳුම් කර නායකර නිකුත් කලත් බැංකු අරමුදර් ගන්නවා. ඒතාම තරව අන්තර් බැංකු ඒක්ෂණවෙරඳ පොලෙක් සහ මහා බැංකුවෙන් අය පහසුකම් විදිහටත් අරමුදා සම්පාධනය කරගන්න අවස්ථා තිබෙන. අපි කලින් සඳහන් කරා බලපත්ල ාජ බැක කාරර්ාය තමයි ෑසහත්තිකරම ලබදීමකේ. ද මේ අහන් ැන රනාවත් පසුගගේ විභාග උසස්පල විාගේදී ප්‍රශ්නකශය ඇවිල්ල තිබුණා. ශ්‍රී ලංකාම ශ්‍රීලංකාවේ මානජය බැංකුවියිේ. නයි ලබාදීමේදී ප්‍රමුගතාව දක්වන ශේෂත්‍ර මනවද. ඔඩි ලංග අපි ශේත්‍ර මූලික වශයෙන් හත්තරක් දක්නට ලබෙන වාමානච බැංකවලින් නයයි ලබා දෙදන. දෙදස් විස්ස වසර ආකාරයට තමයි අපි මේ ශේත්‍ර හතර ප්‍රකාශ කරන්නේ ඒ තමයි කර්මාද සහි ලිකිරීම් ශේෂත්‍රය සේවා ශේස්ත්‍රය පෞද්ගලික නය සහත්ති කාරම් ශෂේත්‍රය සහ කෘෂිකාර්මික සහ දීවර ශේත්‍රය කියන ශේත්‍ර. අපි මේ කතාගරමින් ඉන්න බලපත්ලලා ාජ බැකු පිබඳ බදපත්ලලා ාජ බැංකු පිබඳසාකචා කරද අපිට අමත කරන් ෙ තත් එ ශේෂ ර්තන තම ලංකා මහැක න්ද හම ප ප පැද ල කා හබැන්ක කිය මොක්ත් ලකා හැන්ක ප්‍රා ර ො කාන්නන ඩ ලංග ්‍රී ලංකා ආර්ථික මුල්ල ප්‍රතිපත්ය මෙහෙවිම සඳහා පිහිටෝපපු ස්වාධීනනා අයතනයක් තමයි ශ්‍රී ංකා මහ බැංකෝ කියලා කියන්නේ ශ්‍රීලංකා මහ බැංකෝ එක්දස් නමසේ හතලිස් නමේංන්ක පනසට දරන මුදල් නීති පනතයටටතේ තමයි ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒගේ මෙහි අරුණ පිළබඳවත් ආර්ථික විද්‍ය ප්‍රශ්නපත්‍රයකත් තිබිලතියෙනවා. අපිටෙහිදී පිදිිතුර දෙන්න පුළුවන් ශ්‍ර ීලංකා මහබැංකෝ අරමුණු දිත්වයක් තිබෙනවා. එකක් තමයි ආර්ථික ස මිලස්ථායිතාවේ පවත්වාගෙනාම. ක තමයි මුල්්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යා. ඉදරි හම ශ්‍ර ලකකා මහ බැංකුව කාර ාය පිළිවත අප ෙට පැත්ල්ලිකිීමක් කර. ශ්‍ර ලංකා මහහාබැක්කුවෙන් දුවන කාර්රයන් තමයි ූල්ල ප්‍රතිපත්තිය හයවීම. විනිම අනුපාතික ප්‍රතිපත්ති මෙහයවීම. ජාත්‍යන්තර සංචිත කළමනා කරණය ව්‍යවහාර මුදල් නිකුත් කිරීම. රාජ්‍ය නාය කළමනා කරණය ප්‍රාදේශය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ර්ික දත්ත එක් රැස් රීම සහ බෙදා හැරීම සේවක අත්තසාද කරමුදල කළමනා කරණය ගෙවුම් පියවූම් පද්ධති න්‍යාමනය සහ මූල්‍ය ආයතන නි්‍යාමනයකෙන කාරය තමයි ්‍රීලංකා මහබැක්ුවෙන් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ. අප මේ සාචාර ඉන්න ශ්‍රී ලංකා හබැංකු පිබව පසගේ විාගලල්දීත් ප්‍රශ්නකිරීම් කිහිපක් සිදවෙලා තිෙනවා. අපිවැනි ප්‍රශ්න කීපයගරත් අවදාානයමුකරම. ඔඩිලංග දෙදස් දාාහත වසරේ බහවර්ණ ප්‍රශ්නයක් ලැබී තිෙනවා ර්තමායේ ශ්‍රී ලංකා මහා බැංකුව තම මූලෙ ප්‍රතිපත්වේ ක්‍රියත්මක කිරේද. මූලික අභිමතාර්ථය ලෙස සලකන්නේ මෙහිදි පිළිතුර වශයෙන් අපිට දෙන්න පුළුවන්. මැදිකාලීන වශයෙන් උද්ධමනේ තනි අගේක ස්ථායිව පවත්වා ගැනීමට තමයි අපි බලාපොත්තුවෙන්නේ. ඒවගේම දෙදස් එකොලහ තවත් ප්‍රශ්නයක් තිබුණ ප්‍රාදේශය සංවර්ධනයසා දිරිදුකම තුරාන් කිරීමයන අරමුණු සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකෝ විසින් ක්‍රියාත්මයෙ කරනු ලබන යදීමේ වැඩසටහන් තුනක් නම් කරන්න මේයට අපිට පිළිතුරුවිදිර දෙන්න පුළුවන් නව සපිරි නායෝජනා ක්‍රමය එය දෙන්න ලබා දෙන්නේ ශුද්‍ර සහ කුඩා පරිමාණ ගොවීන්ට ස්වයංරැකයා ප්‍රවර්ධන මූලාරම්භක නයෝජනා ක්‍රමය එය ලබා දෙන්නේ පිළිගත් ෘතිය පුහුණු අයතිනයකින් පුහුණුව ලැබූ පුද්ගලයාන්ට සස්වශක්ති නයෝජනා ක්‍රමය ලබා දෙන්නේ වියවසායකයින්ටස් නයි ලබාදීමට සෞබාගේ නයෝජනා ක්‍රමයෙන් සිදුවන්නේ කුඩාසාහ ශුද්‍ර පරිමාණ ව්‍යාපාරවලට නය ලබා දීමක් ්‍ර ලකා හ ැන්ක පිල්ිදව අප දල තාලට ෙල්ල. එවගේ ශ්‍රී ලංකාවේ මූල වදල පිල්ිවාි සඳහන් කර. ඉන්ද්‍රරි මහත්ගේ හත්මයක මන් දැනගන්නැමට ්‍ර ලංකා හබැංක අතර වගේ ශ්‍ර ලංකාව මලි වද පොල අර සබන්ාවය මක් කිය. පි ල හ ශ්‍ර ලංකා මහැකවේ මූලි කරමලක්තම මල්ලි පදධතිය ස්ථායිතාවයි පවත්වාගෙනාම්. එතට මේ මූල පද්ධතිය ස්ායිතාවය පවත්වාගෙනට ශ්‍ර ලංකා මහබැංක්වන් සාර් විචක්ෂ ප්‍රතිපත්ති සම්පාධනය කරනවා. එතුට මෙම කාරර්යන් දෙකටම ශ්‍රී ලංකා මහාබැංකුව ත මුූල්්‍ය පද්ධතිය ස මුූල්්‍ය ආයතනය හරහා තමයි මේාදේවල් ක්‍රියාත්ම කරන්න සිදුවන්නේ. ඉතා අමතරව අවශ්‍ය නීතේ රාම පිහිටවීම බලපතරනනි කකුත් කිරීමක් කරන්නේ ශ්‍රී ලංකා මහා ැංකුවේ මුල්ලිද්ධතියයට අය ප්‍රාන ූල්‍ය යතනය නයාමණය කිරීම ස ආධීක්ෂණයක් සිදුවන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ගෙවීම්සාපියයවීම් පද්ධති අධීක්ෂණය අවසාන නාය දෙන්නා ලෙස ක්‍රියාකිරීම, තැන් පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ක්ෂ කොස් වන ොලටයතු ඇතුව සමස්ත මූලි පද්ධති නිරත්‍රෝ පරීක්ෂකකිීමත් ශ්‍රී ලංකා මහ ැක්කවෙන් තමයි සිදුවන්නේ මේයනු ැලුවම අපට පේෙනවා ශ්‍රී ලංකා මහ බැංක ස්හ මූල්න වෙලඳ පොලත්තර තා සමීප සම්බන්ධතාවයක් පවතින බවට අපි මේ සාකච්චා කම ඉන්න මුල පදේ ප්‍රාන ස ජචකක්ච් මුූල අයතන පිබඳු ම ද පි සාචා බල පතරල ාජ ැකු පිබඳව වගේ ලංක හැක පිදව රට පැහල්ලිල්ල දුන්න. ඉන්දරිමහම ද ලංකා හ ැකහ ල පතලාබී වාංජ බැකු යන අයිතනකට අමතරව මුල්‍ය යතන වශයෙන් ගැන වෙනත් අයිතන තියෙනන්න. ඕඩි ලංග තවත් නොයකුත් මුූල්‍ය අයතන අපේ මුල්ලි පද්දතිය තිබෙනවා එඉන්න එකක් තමයි බලපතරාබි විශේෂද බැංකුලෙසාපි හඳුන්වන්නේ. එක් දස් නම අසුවට යංකකා තිහ දරන බැංකු පනත ප්‍රකාවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ ලපත්‍ර ලබාගෙන විශේෂිත බැංකවක්ලෙස ක්‍රා කරා අයතන් තමයි බලපතලාාි විශේෂත බැංකුලේසාපි හඳුන්වන්නේ. තමතුර තන් පත්වාර ගන්න තවත් සමාගම් තියනවා ඒවයික් තමයි බලපතරාබි මුදල් සමාගම් දෙෙදා සෙක්ොලහහි අංක හතලස් දෙක දරන මුදල්්‍යාර පනත අනුව ශ්‍රී ංකා මහා බැංක්කවේ බලපතර ලබාගෙන ව්‍යාපාර කටයුතු කරන අයතන තමයි මේවා මෙම සමාගම් ජ මහජනතාවගෙන් කාලීන සහ ඉතුරුම් තැන්පතු ලබාගෙන ඒවා නෑදීම සහ ආයෝජන පිණිස යොදවනවා. ඒවගේම සමූපකාර ග්‍රාමිය බැංකුත් තැන්පතු ගන්නා ආයතනයක් හ සාමාජික නොවන මහජනතාවගින් ඉතුරුම් සහ කාදීන තැන් පතු ලබාගෙන සාමාජකයින්ට නායදීමටත් වෙනත් ආයෝජන සිදු කිරීමටත් සමුපකාර සමිති පනත යටත අවසර ලැබී තිබෙන අතන. ඒවගේ සකසුරුවම් සහ නාය ගණදනු සමුපකාර සමිත අපි කටෙන් සනස සමිති විදියට හඳුවනා අතන සාමාජිකයන්ගේ තැන්පතු හා කොටස් මුදල් ලබාගෙන සාමාජිකයන්ට පමණක් නාය ලබාදීමට හපකාර සමති පනතයටටතේ පිහිටවූ මූල්‍ය ආයතර විශේෂයක් තමයි සහස සමතික කියන්නේ. ඒ වගේ ඒක බාර ලෙසපි හඳුන්වන්නේ ආයෝජකයන්ට ප්‍රාග්ධනය කොටසක් කලවි කිරීමේ එක්ැස් කරගනු ලැබූ ආයෝජන අරමුදල ඒක භාරයක්කි ලබි හඳදුන් වනවා මෙම ආයෝජනය අරමුදල කළමනාකරන් විසි නායෝජනය කරුන් ලබන අත්තර ඉන් ලැබෙන ප්‍රතිලාබ හි කොටස් මිනට ගත් ඒක බාර හිමියන් අතර ගිවිසගත්තාකට බෙදාහරීමක් සිදුව වෙනවා. ඒ වගේ ව්‍යවසායක ප්‍රාගධන සමාගම් කියන්නේ තවත් මූල්‍ය ායතන විශේෂයක් ව්‍යාපාරික සේවා සැපීම නව ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම නව ව්‍යාපාර ආරම්භ කිරීම, පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීම. ව්‍යාපර පවරාගැනීමට සහ නිලදී ගැනීමට අරමුද සැපීමේ නිරතවන ආයතනතමයි ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් ලෙසාපි හඳුන් වන්නේ. ඒ වගේම වෙන පුොල අතරමැදියන් කොටසකුත් තවත් තිඉන්නවා මුූල්ලේ පද්තියේ. ආයෝජනා කලමනාකරුවන් ආන්තික සැපියුම්කරුවන් පාරක්ෂකීන් සහ බලපතතුරලාබේ මුදල් තෑරවකරුවන් තමයි මෙමවෙෙනඳොර අතරමැදියන් වන්නේ අදදවස මුල පදධතය පිළිබඳ දීග වශයෙන් සාාච්චා කර. ඇතවශමද මූල්ල පද්ධති කියනක වැදගත්තවෙන්නේ මුලෙ පද්ධත ස්ථායිතාවය කියන කරනාව කතාරද. පි දන්න ශ්‍ර ලංකා හබැංක්වේක් ප්‍රධානරුණක් තමයි මුල්ලෙ පද්තයේ ස්ථයිතාවව පත්වාගෙනම් ඉඳරීමමත්ම අපි ඇදි කලා දෙන්න කුමක්ද මේ මුල්ල පදධති ස්ථයිතාව කලා අප පයදහස් කරන්න. ඔ ඩිනංග මුූල්්‍ය පද්ධතිය ස්ථායිතාවය ගැන බැලුවත්, ආර්ථික මූල්‍ය දේශපාලිනික හෝ ගෝලිය වශයෙන් පැනනගෙන අභ්‍යන්තර හෝ බාහිර ප්‍රක්කම්පන හමුුවේ නොසලී සිටේ හැකියාවට තමයි අපි මුල්්‍ය පද්ධතිය ස්ථායිතාව කියලා හඳුුවන් වන්නේ දෝට මේ මූලෙ පද්ධතිය ස්ථායිතාව අපට පිළිබබුවෙන නොයකුත් කරුණු තිබෙනවා එයින් කීපයක් තමයි ප්‍රධාන මූල්‍ය ආයතනවල තිරසාර පැවැත්ම ත්කම් ිල බහෝවිි ස්ථාවරෝ පැවතීම හෝ අධි ලෙස උචාවචනය නොවීම. පොලි අනුපාතික විනිමේ අනුපාතික ස්ථාර්ථකෝ පැවතීම. වෙනද පොළ ද්‍රවශීරතාවේ කාර්යක්ක්ෂම පැවතීම. ගෙවීම් සහ පියවම් පද්ධතිය බිඳ වැටීම් වලින් තොරව පවත්වාගෙනයාම මූල්්‍ය ආයතනවලට පලදායි අවදානම් කළමනා කරනය සහ ආයතනික යහපාලනය. ඒ අනු මෙම ලක්ෂණ දක්නට ලැබෙනවානම් අපිට කියන්න පුළුවන් මුූල්්‍ය පද්ධතියක් ස්ථායිව පවතිනවා කියලා. අපිට මූල්‍ය අංශය පිළිබඳ සාකච්ඡා කර. මූල අංශය කළ කියන්නේ විශේෂයෙන්ම වේගෙන් අලුත්වන ඉක්මනි වෙනස් වන අංශයක්. ඉඳරි මත්ම අපිට පහැල්දිි කල දෙන්න පුළුවන්ද. මූල්‍ය අශේ ඇතිලාතේ නව ප්‍රවණතා පිළිබව. ඔවඩි ලංග, මූල්‍ය අංශේ ප්‍රවණතාත් අපිට රාශියක් දක්වන්න පුළුවන්. එයින් කීපයක් ගැන දැන් අපි කතාකරෝතින්. එකක් තමයි බාසල් තුනරාමෝ යටතේ අවම තෝලන අනුපාතේ ගැන ලෙවරේජ් ්‍රේෂුව එක සහ. ශුද් ස්ථායි අන අරමුදල් අනුපාතිකේ නෙත් ේබල් ෆන්ඩිංග ්‍රේෂෝල අපපි හඳු වන නියමණයන් නිකුත්වෙලා තිබුණා මෑත කාලේදී. ඒවගේම බාසල් තුන්න රාමෝයටතේ බලපත්‍රලාාබී බැංකු විසින්. බර තබන වත්කම්ප්‍රමාණිත අනුකූලව පවත්වාගතයුතු අවම ප්‍රාග්ධන් අනුපාතිකයන් සහ. ස්වාරක්ෂකයන් නියමිත කාලරාමොස්තුරදී සාර්ථකෝස් ශ්‍රීලංකාබේ වානිච බැංකවලින් සපුරාගත්තා. ඒවාගේම වාමානිජ බැංකු බාසල් තුන රාමෝයටතේ බලාස්මක වූ ත්‍රවශීලතා ප්‍රමිතිීන යටතේ ත්‍රවශීලතා ආවරණ අනුපාතිය එකන ලික්විඩටි කවරේජ රේෂ්ුව එක නියමිත කාලර රමෝතුරදී සාර්ථකව සපුරා ගත්තා. පිරසාර මූල්‍ය පිළිබඳව ශ්‍රී ලාංකේ පෙරදැක්ම ගෝලියසා ජාතික වශයෙන්දියත් කිරෙීමකුත් මැත කායේේදී සිදුවනා. ඒ වගේම සයිබ සුරක්ෂිතභාවය සහ බැංකු මෙහෙුම් කටයුතු දිජිටර්ල් කරනය සම්බන්ධ ප්‍රතිපති රාමුවක් කෙටුම්පත් කිරීමකුත් සිදුණ. දෙදස් දාසේ ශුද්‍රමුල්්‍ය පනතක් කෙටුම් පත් වුණ. එම පනතට අනුව ශුද්‍රමූල ව්‍යාපාර කරගෙනයනු ලබන සමාගම හතරක් සඳහත් මඇතකාලයේදී බලපත්‍ර ලබාදීමක් සිද්ධ වනා. ඒ වගේම නාය තොරතුරු කාර්්‍යංශය මගින් නය සඳහා ලකුණු ප්‍රධානය කිරීමේ ශ්‍රී ලංකායි පලමු පද්ධ තියවන තුොරතුරු කාර්්‍යයාංශය නය ලක්ුණු ක්‍රමේ ්‍රිබ්ස් ක්‍රෙඩිටස් ෝල පිහඳුන් වන ක්‍රමයන් ලැබිල තිබෙනොමේ අතීතයේදී. කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකෙන් නිකුත් කර නයිසුර කුම්පත් බලගැන්ීම පරුව. එ පව බෝඩ් ලයිස්තු ගතකිරීමටත් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. ඒ වගේම ජාතික ගේෙවන් කවන්සිලේ විසින් මුූල්්‍ය තාක්ෂණය පිළිබඳව පින්තෙක් පිළිබඳව වර්ධනය සඳහා. ොක් ක්ෂණ පිබඳ අදනය කිීමහ සඳහාත් කමිට දෙකක් පිහිටුවලා තියෙනවා මේ යටතේ ජාතික කිව්වාර් කේතයක් ස්ථාපිත කිරීමට චක්‍රලයක නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම මූල්්‍ය තාක්ෂණක නව හඳුන්වාදීම් වර්ධනය සඳහා උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූල්්‍ය තාක්ෂණ නයාමන පරිීක්ෂණ අවශ්‍යාශයක් ෆින්ටෙක් රෙගුලේටරි සෑන් බොක් එකක් ස්ථාපනය කිරීමටත් කටයුතු ආරම්භ කරලා තිබෙන. ඒවාගේ ශ්‍රී ංකා මූල්ල්‍ය වාර්තාකරන පමිතින් නමය මූලි උපකරණ ප්‍රමිතිය බලාත්මක වීම සහ ඒ සඳහා මාර්ග උපදේශන සංග්‍රහැක් නිකුත් කිරීම මඇතකාලේ සිදුවවෙච්ච දේවල් අපි දැටමත් දන්න කොයිද ධහන වසංගතයගල කියන්නේ අපි රට වගේම සමස් ලෝකයටටමත් ලෝක ආර්ථකයටටත් දඩි බලපෑම කෙල්ලකරපු කාරණාව ඉතිං මේ අියෝග වලින් ජයගැනීම සහ මූල්‍ය අංශය විසින් විවිධ අංශවල සහන ලබාදීලා තියනවා මේ සහන ල්‍යන්ශවිසමල බදිිලත්තින සහන පිළිබඳව අප දරුවන් දනුවත්ගන්න පුුවන්න්න. ඕ ඩලග කෝVID දන මේ වසංගතෙන් මූ අංශයෙන් පුද්ගලයන්ට දීර තිබෙන සහන කීපයක් තිබෙනවා ඉන් එකක් තමයි COෝI දහන මේ ව්‍යසනේ මගින් බලපෑමට ලක්ූ ්‍යාපාර හා පුද්ගලයන් සඳහා නාය සහන කාලයක් De් මෝරටෝරම කාලයක් ප්‍රධානය කරලා තිබෙනවා කොරුණ ව්‍යසනයහේතුයිෙන් දुෂකරතාවට පත් වූ ගණ දෙනුකරුවන් හාට යට හත්තරක ර්ෂික පොලි අනුපාතයේ යටතේ කාරක ප්‍රාග්ධනනය පහසුකම් සපෑදීම සඳහා ප්‍රතිමූල්්‍ය පහසුකම් ඔස්සේ අමත අරමුදා සැපයමුකුත් සිදු කරලා තිබෙනවා ඒ වගේම මූල පදධදයෙන් තවත් මූල්‍ය ආයතනවලටත් සහන ලබාදිල තිබෙනන මේ වසංගතය නිසා ඒවා තමයි බලපත්‍රලාබී මූල්්‍ය සමාගම් සඳහා අවම මූලික ප්‍රාක්ගධනා වශතාව සපුරාලීම සඳහා ලබාදී ඇති අවසාන දින තව වර්ෂයකින් දියර්්ද කරලා තිබෙනවා ලපතරාබී මූල්ලෙ සමාගම් සඳහා ක්‍රියානැන්වීමට යෝජිත වත්කම් මත බරතැබූ ප්‍රාග්ධන ප්‍රමාණත්මක අනුපාතිකේ වර්ශයකින් දීර්ග කරල තිබෙනවා බලකතරාබී මුද්ද සමාගම් පවත්වාගතයුතු අවම සංස්ථාපිල ද්‍රවශීල වත්කම් ප්‍රමාණය අඩු කරලා තිබෙනවා ශ්‍රී ලංකාක් සම්පත් රක්ෂණසා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ බලපතරාබී මූල්ලෙ සමාගම් සඳහා ආධාර ලබාදීමටත් වැඩ සටහනත් ප්‍රකාශයට පත් කරලා තිබෙන වගේම දෙදස් විශ්ස වසර අවසානය වන විට වැඩිකළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගතයුතුව තිබූ බැංකු එකී අවශ්‍යතා සපුරාගැනීමේ අවසාන දිනේ දෙදස් විසි දෙක වසර අවසානේතෙක් දීර්ග කරල තිබෙනවා. බලපතරාබී බැංකු සඳහා වූ ව අවස්ථාපිත ද්‍රවශීල වත්කම් ගණනය කිරීම සඳහා කුන්දේසිවලට යටත්ව ඇතැම් වත්කම් ද්‍රවශීල වත්කම් ලෙස සැලකීමටත් අස්ථාව ලබා දීලා තිබෙන ඒ වගේම ද්‍රවශීලතා ආවරණ අනුපාතිකයේ LLCCR සහ ශුද්ධ ස්ථායි අරමුදල FR සඳහා අවුම අවශ්‍යතාවය, ඉහළ සුපරීක්ෂණයහ නිරන්තර වාර්තා කරනයට අටත්ත සයට අනුවක් දක්වා අඩු කරලා තිබෙනවා. ඒ වගේම මල්්‍යදේශීය මල්ල්‍ය පද්ධතිය වැඩි වැදගත්කමක් සහිත බැංකු. ඩසිප් දෙේ අපපි හඳුන් වල බැංකු. සහසේ නොවන බැංකු සඳහා පිළිවලින් පදනමංකCEය සහ. හ ැග තම ාගන ුරකීම සඳහඇති අතිරරික්තියන්. ැපිටර් කන්වේන් ෆස් පහත දැමීමට අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් අපි ප්‍රකාශ්ි කරනන මෙම සියලූම ක්‍රියාමාල්ග අර්ගෙනනතිබෙන්න ඉතාම සුපරීක්ෂාව යටතේ. පැදදිිගිීමම සම අන්දව අපි ඩබිලතින කාලේලාව නිමට පත්ෙනවා. අදෝ අපි සාකචා කරට යෙදනේ ශ්‍රීලංකාව මුල් වෙෙල්ද පුල සහ ෑතකාරීන ප්‍රවන්තා සබඳුව. ද විවාස කන අපි සසාකචාරන කන ුසල ාග පනිිසින ද ල පුතාාලාගේ ර්තික විද්‍යා ශේය න වර්දනයරන සහ පිට හල නති කියල දසේ ිේ තමන්ගේ දනවා පිත්සමක දදාගන්න මහ මතිරීට පැමල්ල පිත්ක සසාකච්චාර ශ්‍ර ලංක හබැන්වේ සාර චක්ෂන අද්‍යන පාර්මේන්තුේ ෙ සාකාර අ ධ්‍යක්ෂක ඉන්දදී ලගේ හත්ම අපි මහත්මියයට අපේගේ සූතිය ප්‍රාන කරනම පනන්ම් සහාගවෙලා එතු මේගේ දැනවා පිත්ක සම්බෙදාාගනීම සම්බන්ධය. අවසාන වශයෙන් ඉදිරියේදී පැවත්නෙන උසස්පලේ ඉභාගෙට පෙනසින්න දල පුතාලාට එම විවාාගගේ ඉතාමත් සාර්ථකව ජෛග්‍රහණය කරගනිමින් සාර්තක ත්‍රවට පත්තිීමට ශක්ති දර ලැබවයි ප්‍රාථන කරමින් අපි අදවසේ වැත් සහන් මාව කරන උබ සමට සුබ දවසක් අයි බෝුවන්.